මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන ලංකාවේ දැවැන්තම සහ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය එක්ස්පෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනය මොරටු විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේදී හෙට සහ අනිද්දා සහ ඉංගනිද්දා යන දෙදින පුරාවට පවත්වන්න සියලු කටයුතු සූදානම් වෙමින් පවතින වාතාවරණයක් දැන් තියෙන්නේ. අද දිනය පමණයි අපිට තිබෙන්නේ මේ සියලු වැඩ කටයුතු සූදානම් කර ගැනීම සඳහා. ඉතින් එවැනි වාතාවරණයක අද අපි ආවා පේෂකර්ම හා ඇඟලුම් දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ සූදානම කොයි විදිහටද බලන්න. අපි දැන් ඇවිල්ලින්නේ මොරටු විශ්වවිද්‍යාලයේ රජු පිළිහා ඇඟලුම් දෙපාර්තමේන්තුවේ වීවින් ලැබ් එකට. මගේ පිටිපස්සෙන් ඉන්නවා හරිදු ජයවර්ධන අයියා. නැත්නම් දෙපාර්තමේන්තුවේ වෙනින් ඔහු තමයි ෆෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනයේ සම්බන්ධීකාරක. ඔහු එතන ඉන්නේ තවත් එක් විශේෂ නිපැයුමක් එක්ක. අපි එතෙන්ට ගිහිල්ලා බලමු මොකක්ද කියලා. අලුත් නිර්මාණයක් එක්ක ඔවුන් සූදානමින් සිටිනවා මේ ලංකාවේ දැවැන්තම සහ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය එක්ස්මෝ 2023 මේ ආකාරයෙන් හැඩගන්වන්නට. ඉතින් අයියේ මම වගේ දැනගන්න කැමති මොකද්ද මේ සහ ප්‍රධානතම දැන් ජූලි මාස 27 28 29 ඒ කියන්නේ හෙට අනිද්දා සහ ඉංගනිද්දා යන දෙදින පුරාවට විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ මේ පවත්වන්නට යන එක්ස්මෝ ප්‍රදර්ශනයේදී රෙදිපිලිහා ඇඟලුම් දෙපාර්තමේන්තුවට යම් කෙනෙක් පැමිණෙනවා නම් ඔවුන්ට දැක ගන්නට පුළුවන් මොන වගේ දේවල්. හරි මචං. මේ තියෙන්නේ මේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් හදපු බුලට් ප්‍රූෆ් වෙස්ට් එකක්. ඒකට මේක අපි ටෙස්ටිං කරලා දැනට පේන්නස් වගේ තියෙන අපේ ප්‍රොඩක්ට් එකක්. ඒකට මේ තියෙන්නේ ටෙස්ටිං වලදී පාවිච්චි කරපු දේවල් මේ තියෙන්නේ වාට පේන්නේ මෙනියුම් දෙක තියෙනවා. එතකොට අපි එක්ස්මෝ 2023 ගත්තොත් වේශකර්ම හා රෙදිපිලි දෙපාර්තමේන්තුව විසින් අපි ගොඩක් දේවල් ඔයාලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අතර මේ වගේ ප්‍රශ් තියෙනවා. ඊට අමතරව නැහුම් සහ ගෙතුම් නොමැති ඇඳුම් පෙන්වන්න ඔයාලට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන් ඔයාලා දන්න ඇති අලුතෙන් වර්චුවල් يعني 3D virtual fitting වගේ දේවල් අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා. ඒකත් අපි කොහොමද මේ දේවල් අපේ ඉන්ඩස්ට්‍රි එකට පාවිච්චි කරන්නේ කියලා අපේ එක්ස්පිරිෂන් එක බලන්නේ නැහැ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කොහොමද රෝ මැටීරියල් එකක සිට අවසාන ප්‍රොඩක්ට් එකක් දක්වා ඇඳුමක් නිර්මාණය වෙන්නේ කියලා සම්පූර්ණ ප්‍රොසෙස් එකම අපේ ඩිපාර්ට්මන්ට් එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාලට දැනගන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් වලත් විශේෂිත අවස්ථා. උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් එයා බෑග් එකක් කොහොමද කියන වාහනයක එයා බෑග් එකක් කොහොමද තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා ගොඩක් හાર્ට් පේෂන්ට්ලට අපි දන්නවා බයිපාස් කියලා සර්ජරියක් කරනතර ඒ සර්ජරි එක නැතුව එයාලට කොහොමද ඒ හાર્ට් බයිපාස් සයිට කොහොමද හાર્ට් වලට වෑල්ස් දාන්නේ. එතකොට ඒවට අවශ්‍ය සියලුම කොම්පොනන්ට් වලට තාක්ෂණික වශයෙන් සහාය ලබා දෙන්න අපේ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබී තියෙනවා. ඉතින් එවැනි විවිධාංග රැසක් ඔබට පේෂකර්ම හා ඇඟලුම් දෙපාර්තමේන්තුවට පැමිණියොත් බලන්න පුළුවන්. තාක්ෂණයත් එක්ක අනාගතයට සරිලන විදිහට පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණය යොදා ගන්නා ආකාරය සහ මුල සිට අගට ඇඳුමක් හැදෙන ආකාරය ආදී විවිධාකාරයේ ක්‍රියාවලී රසක් ඔබට මේ එක්ස්මෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනයට පැමිණ මේ දෙපාර්තමේන්තුවට පැමිණියොත් දැක බලා ගන්නට පුළුවන්. ඉතින් thank you අයියේ. ඒ වගේම තවත් මෙවැනි සූදානම් රැසක් අද දිනේ තව එක් දිනක් පමණයි අපිට තිබෙන්නේ මේ දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනයේ වැඩ ආරම්භ කරන්නට නිල වශයෙන් ආරම්භ කරන්න. එවැනි පසුබිමක අප දැන් සූදානම් තවත් දෙපාර්තමේන්තුවල සූදානම් කොයි වගේද කියලා බලන්න. ලංකාවේ දැවැන්තම සහ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය එක්ස්පෝ 2023 වෙනුවෙන්
තවත් තිබෙන්නේ එක් දිනයක් පමණයි. මේ අද දින ඇතුළත පවා ඉතාමත් උද්‍යෝගිමත්ව තමන්ගේ දෙපාර්තමේන්තු තමන්ගේ පීට අලංකාර කරන්නට ශිෂ්‍යන් විසින් ආකාරයක් අපට දැක්ගන්නට හැකියාව ලැබුණා. අපි දැන් පැමිණ තිබෙන්නේත් ඒ වගේ ඉතාමත් අලංකාරවත් නිර්මාණ රාශියක් ක්‍රියාපෘති රාශියකින් සමන්විත වුණු වාස්තු විද්‍යා පීඨය වෙතයි. අපි බලමු ඔවුන් කොයි වගේ සූදානමක්ද මේ එක්ස්පෝ 2023 වෙනුවෙන් කියන්නේ කියලා. ස්තුන තාක්ෂික ප්‍රදර්ශනයේ දැන් ඇවිලින්නේ වාස්තු විද්‍යා පීඨයේ ප්‍රමාණ සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් එක් විශේෂ ස්ථානයක් වෙත. අපිට දැකගන්න පුළුවන් ඉතා විධාකාරයේ නවීකරණය වූ තාක්ෂණයක් මෙතන යොදාගෙන තියෙනවා. මාත් එක්ක ඉන්නවා වාස්තු විද්‍යා පීඨයේ ප්‍රමාණ සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහෝදරයෙක්. ඉතින් මම වාගෙන් දැනගන්න කැමතියි ඇත්තටම එක්ස්පෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනය බලන්න එන කෙනෙක් ඔබේ පීඨයට මේ දෙපාර්තමේන්තුවට පැමිණියොත් කොයි වගේ දෙයක්ද, මේ ස්ථානෙට පැමිණියොත් කොයි වගේ දෙයක්ද දැක බලා ගන්නට පුළුවන්? අපේ දැන් QS ডিপার্টমেন্ট එකේ තියෙන අපේ ස්ටෝල් එකට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්ද කොන්ටිටි සේවෙන් කියන්නේ. කොන්ටිටි සේවෙන් කියන එක ඇතුලේ දැන් මොනවද පාවිච්චි වෙන ටෙක්නොලොජිස්? මේ ස්ටෝල් එකට આવොත් බලා ගන්න පුළුවන් VR ටෙක්නොලොජිය කොහොමද construction industry ඇතුලේ පාවිච්චි වෙන්නේ. ඊට අමතරව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජිස් අපි දන්නවා 360 කැමරා ටෙක්නොලොජිය, ඊට පස්සේ openspace.ai කියන platform එක මේක කොහොමද පාවිච්චි වෙන්නේ මේ construction industry ඇතුලේ. ඊට අමතරව අපි අනිත් department වලට ගියොත් එහෙම SM department එක තියෙනවා, අපේ landscape තියෙනවා, TCP තියෙනවා, architect තියෙනවා, integrated design තියෙනවා. මේ department වලට ගියොත් එයාලගේ කුසීසි අංග තියෙනවා, education එකට අමතරව entertainment පැත්තෙන් ගත්තොත් ඒ වගේ ගොඩක් අංග තියෙනවා. මම හිතන්නේ දැනුමට අමතරව විනෝදාස්වාදයේ මේ සම්මදේම කැට කරගෙන විශාල දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. අපේ faculty එකේ මේ course එකට අනිවාර්යයෙන්ම දැනුමට අමතරව විනෝදාස්වාදයේ ගොඩක් ඔබට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබ එක්ස්පෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනයේ නරඹන්නට පැමිණෙනවා නම් අනිවාර්යයෙන්ම පැමිණිය යුතු දැනක් තමයි වාස්තු විද්‍යා පීඨයේ මේ ස්ථානය වෙත. ඉතින් ඔබට ස්තුතියි කියන ගමන්ම අපගේ සූදානම තවත් එක් විශේෂී ස්ථානයක් වෙත ළඟා වෙන්නට තවත් එක් දිනයක් පමණයි තිබෙන්නේ එක්ස්පෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනයේ ආරම්භ කරන්නට. හෙට අනිද්දා සහ ඉන් අනිද්දයන් තෙහෙළ පුරාවට මොටර විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදී මේ ලංකාවේ විශාලතම සහ දෙවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය පවත්වන්න සිදුවන සූදානම්. ඉතින් අපි අර කලින් කිව්ව විශේෂිත ස්ථානය වෙත දැන් යමු. අපේ කලින් සඳහන් කරා වගේම එක්ස්පෝ 2023 තාක්ෂණික ප්‍රදර්ශනයේ තමත් විශේෂිත ස්ථානයක් වෙත දැන් යමු. මෙතන විශේෂිත සිද්ධියක් තියෙනවා. අපි ඒක මොකක්ද කියලා ඇතුලින් තාක්ෂණික ප්‍රදර්ශනයේ සජීවී කටයුතු වෙන අතරෙත් විශාලතම සහ දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනයේ සීල්ම සජීවී කටයුතු ඒ වගේම සීල්ම අධිකරණ වැඩසටහන් සියල්ලක් කරේ අයිය. ඒ වගේම හිත අනිත්‍යා සහ ඉන්ද්‍රියන් දවස් තුනේ තවත් විශාල දැවැන්ත ස්ථානක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ගැන පොඩි විස්තරයක් ඔව් මල්ලි මල්ලිගේ විදියටම එක්මෝ දාපිච්චි කරන හිත අනිත්‍යා සහ ඉන්ද්‍රියන් වලට විශේෂ කරන එකයි. එක්මෝ මාකටිං කමිටු විදියට අපි හිත දවස් පුරා හිත සහ දවස් පුරාම සජීවීව ඔයත සියලු උපකරණ කරගෙන ඉන්නයි. ඒ මතක් කිරීමක් ගන්න ගමන්ම තවත් දිනෙක
එහා පැත්තේ සංස්කරණ කටයුතු කරනවා. අපි මේ පැත්තේ මේගේ දැවන්ත වැඩ වැඩ පිළි වෙලා වැඩ සහරක් අපිට ගෙනන්න සුදානම් දවස් ්‍රාවටශීව සිටාතිදින්නට අපි ඔබට ආරන්ධනා කරනවා එක්පෝ බලන්න පැමිණන්න ඔොට විශීවිාලයට එට අනිතා සහි නනිතා සිහස ඉසිට නම් ඇර සිදිර පුරාවට ඒ වගේ මයි ඔට පැමිණීමට රැතිවෙනවානම් ඔබනැතා වෙනත් හේතුවක්මත හෝ ඔට කිසේවත්මට දිවස සිට හෝ ඕනෑම තැනක් සිට එක්මෝ අසැකි මාසිදිනට පුළුවන් ඒ මතා කිරීම යාරාධනාවක් කරන්න ගමන්න අපි ඔබෙත් සම්බන්ධ